ඉක්මන් වගා YouTube නාලිකාවෙන් ඔයාලා ආයිබෝවන් කියලා පිළිගන්නවා. අද අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්කන් අපි නිකම්ම ලෙඩ්ඩු රෝගීන් බවට පත් වෙනවා. ඒවට ප්‍රතිකාර කරන්න ගියාට පස්සේ ඒවට බේත් නැහැ. ඒවා විශාල ගණන්. ඒවට විසඳුමක් පිළියමක් ඉදිරියට අපේ අවට අපේ පරිසරයේ අපි එච්චර ගණන් ගන්න නැතුණට මේ තියෙන කෝටියක් වටින සාකයක්. චූටි ඉල්ලීමක් කරනවා මාගේ channel එකට අලුතෙන් සම්බන්ධ වෙන ඔයාලට මාගේ channel එක තාම subscribe කරන්න බැරි වුණා මේ දැම්ම subscribe කරලා like කරලා share කරලා comment කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා මේ සාකයේ ගණන් ගන්න නැතුණට මේ සාකයේ තියෙන වටිනාකම දන්නවනම් මේ වීඩියෝ එක අවසානයේදී රැඳී සිටින්න. ඊට පස්සේ ඔයාලා මෙම වීඩියෝ එක නරඹුවාට පස්සේ මේකේ තියෙන ගුණේ කොපමණද කියලා වෙලා හිතාගත්තට පස්සේ ආය කවදාවත් පොල් පලානන් ඔයාලා විසි කරන්නේ නැහැ. ගෙදර අනිවාර්යයෙන්ම පැලයක් රෝපණය කරගන්නවාමයි. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින්න. හොඳයි. මේ තියෙන්නේ පොල් පලා. පොල් පලා වල ප්‍රති ඔක්සිකාරක රාශියක් අඩංගු නිසා මෙහි ඇති රසායනික සංයෝග මගින් අපිට හැදෙන්නා වූ විශාල රෝග ගණනාවක් විනාශ කිරීමේ හැකියාවක් පවතින සාකයක් තමයි මේ සාකය. එහෙනම් අපි පොඩ්ඩක් බලමු. මේ පොල් පලාවල සෝඩියම් 39 මිලිග්‍රෑම් දශම 40ක්, ඒ වගේම පොටෑසියම් 47.90ක්, ඒ වගේම කැල්සියම් 51.70ක්, මැග්නීසියම් 41.50ක්, සින්ක් 44.70ක්, යකඩ 11ක්, ප්‍රෝටීන් 22.6ක්, කාබෝහයිඩ්‍රේට් 26.6යි, ඒ වගේම මේදය 6.43යි, ඒ වගේම තන්තු 6.75ක්. අඩංගු අති පෝෂක ප්‍රෝටීන් විටමින් ප්‍රමාණයක් අන්තර්ගතයක් තියෙන සාකයක් මේ. කැස්ස අතිසාරය ඇඟ දැවිල්ලට බොණ්ඩ හොඳම පානයක්, ඒ වගේම හෘද රෝග මුත්‍රා ගල්දිය කිරීමටද, අර්සස් ඇදුම ඒ වගේම හිසේ කැක්කුමට, මේ ඇති රසායනික සංයෝගය මගින් පිළිකාසෛල විනාශ කිරීමේ හැකියාවක් තිබෙන බව සනාථ වෙලා තියෙනවා. ඒ වගේම රුධිරයේ සීනි මට්ටම පොල් පලාවලට විශේෂ හැකියාවක් තිබේ විනාශ කිරීමේ. විනාශ වූ අක්මාවේ රෝග නැවත පණ ගැන්වීමටද හැකියාවක් තිබේ. තවද රුධිරයේ කොලෙස්ටරෝල් ඉවත් කිරීමේ බලයක් පවතින බව සනාථ වෙලා තියෙනවා. මේ වකුගඩු රෝගීන් සඳහා පොල් පලා ගලවලා වෙලා ඊට පස්සේ ඒක වියලලා ඒක ඊට පස්සේ කුඩු කරලා තේ හැඳි කාලා උණු වතුරේ දිය කරලා දිනකට සැරයක් පානය කරන්න දෙන්න දින ගණනාවක් රෝගය සුව වේ. ඒ වගේම බටපණුවන් සහ බඩවැලේ පණුවන් සඳහා කුඩු සහ දියර භාවිතා කළ හැක. ඒ වගේම ඕනෑම කෙනෙක්ගේ පණු රෝග සඳහා කොළ මිටක් පමණ කොටා තම්බා මිලිග්‍රෑම් 50ක් පමණ හිස් බඩට දින 3ක් බොන්න දෙන්න පණු රෝග නසාලයි. මෙම සාකය අපි ගණන් ගන්න නැතුණාට වෛද්‍ය විද්‍යාවේ විද්‍යාත්මක දැනට ඔප්පු වෙලා තියෙනවා. පිළිකා රෝග ශෛලිය විනාශ කිරීමේ පුළුම බලගතු හැකියාවක් මේ සාකය තුල පවතිනවා. පවතින බව වෛද්‍ය විද්‍යාවේ දැනට ඔප්පු කරගෙන තියෙනවා. ඒ වගේම ඇදුම රෝගීන් සඳහා සාකයේ මුල් කඳ කොළ මල් කොටා තම්බා සිඳෙන්න හැර මිලිග්‍රෑම් 40ක් හෝ 50ක් පමණ බොන්න දෙන්න ඇදුම රෝගය සුව වෙනවා. ඒ වගේම පාචනය සහ වකුගඩු මුත්‍රාංශ රෝග සම්පූර්ණම සුව කිරීමේ පුදුමාකාර බලයක් මේ සාකයේ තුන අන්තර්ගත වෙලා තියෙනවා. මේක පමණට පමණ දැනගෙන භාවිතා කිරීම තුළින් රුධිරයේ සීනි මට්ටම ආම කිරීමේ හැකියාවකුත් පවතින බව දැනට ඔප්පු වෙලා තියෙනවා. මා මේ කිව් රෝග ගණනාවකට අමතරව තවත් විශාල රෝග ගණනාවක් සුව කිරීමේ හැකියාවක් තියෙන මෙම පොල්පලා සාකය ඔබගේ ගෙවත්තේ නැත්තම් තියෙනවා නම් රැකගන්න, එහෙම නැත්නම් පැලයක් රෝපණය කරලා බෙල්ලා සතියකට එකපාරක් දෙපාරක් මේක
ආහාරය සඳහා භාවිතා කරන්න, පානය සඳහා භාවිතා කරන්න, අපේ හැදෙන්නා වූ අපි නොදුනත්ව හැදෙන්නා වූ සියලුම රෝග රුව කර ගැනීමේ හැකියාවක් බලයක් තියෙන ඖෂධීය ශාකයක් තමයි මේ ශාකය. හොඳයි, ඉතින් මෙතෙක් කලක් ඔයාලා මෙම ශාකයේ තියෙන විද්‍යාත්මක වටිනාකම අද දැනගත්තයි කියලා මම හිතනවා. මෙවැනි වීඩියෝ දිගටම නැරඹීම සඳහා ඉක්මන් වගා YouTube නාලිකාවත් එක්කන් දිගටම රැඳී සිටින්න. ඒ වගේම මෙවැනි ඖෂධීය ශාක භාවිතා කිරීම තුළින් ඔබට නිරෝගී සුවයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ දවසක්, ජය වේවා.